ගොඩක් අය ප්‍රශ්න කරලා තිබුණා ජනතාව එකතු වෙලා මිලියන් ගණන් ජනගහන ගලලා ගෝඨාභය රාජපක්ෂ නිර්පහැරීම සම්බන්ධයෙන් මේ අත්අඩංගුවට ගැනීමෙන් අනුතුරුව ඒක අපි මුලපටම කිව්ව කිසිම තැනක ඒකේ ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඒ හින්දා එතන නීතිය ක්‍රියාත්මක කරන්න කොහෙත්ම පොලිස්පතිට බලයක් නැහැ. හැබැයි පොලිස්පති නෙවෙයිනේ කරන්නේ. ඒක ඔබ දන්නවනේ. පොලිස්පති නිකන් පොල්පිති තමයි. ඒක තමයි අර මම කියන්නේ රණවීර වික්‍රමසිංහ යාට එන්න කියලා හිටන් පලකයක් දෙනවා කිව්ව ඔබ කටපියන් හිටපන් කියලා එයාගේ වැඩේ කරනවා. හැබැයි ඒ ගැන කිනෝට මම කියන්න ඕනේ මේ නීතියේ ඔය ඔය සම්පූර්ණ වැරදි ලෝක ප්‍රජාවට මම මේක දැනුම් දුන්නා ඊයේත් මම මේ ගැන ලිපියක් ඔබට දනගන්න දැම්මා ඔක හිතන්න එපා ලීසියේ කියලා රනිල් වික්‍රමසිංහට උට බරපතල ප්‍රශ්න වලට ඉස්සරහට මුණ දෙන්න වෙනවා ලබන මාසේ එනවා එක්සත් ජාතීන්ගේ මානව කොමිසම හමුවේ ශ්‍රී ලංකාව ගැන වෙනම වාර්තාවක් එතකොට නැවතත් ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වෙන්න පුළුවන් මීට ඉස්සෙල්ලා තුනක් සම්මත වුණා මොකද මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් හා පරමාධිකත්වය බලය වංචා කිරීම පිළිබඳව මූලික දින බරපතල චෝදනාවක් කාටද මේ 225ටම තියෙන චෝදනාවක් ඒක ඒ ගැන මම ඊයේ දැනුම් දීමක් කළා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යුරෝපීය ප්‍රජාවට ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයට ලෝක බැංකුවට මේ සිවිල් ආයතන වලට දැනුම් දීමක් කළා මේක වහාම මැදිහත් වෙන්න මේක මෙහෙම කරන්න දෙන්න එපා මොකද මේ රටේ ජනතාව අසරමං වෙලා ඉන්නේ දැන් කිසිම උන්ට කිසිම යන්න මන් නැහැ පොලිස් දෙපාර්තමේන්තුව ත්‍ස්තවාදී වැළැක්වීමෙන් උට ත්‍ස්තවාදී වැපිරීම මම ඊයේ දැම්ම පෝස්ට් එකක් ඔබ දකින්න ඇති අම්ම කෙනෙක් කුඩා දරුවෝ ටික ගිහිල්ලා දරුවෝ කෑ ගහනවා අරගල භූමියේ මං කිව්වා රනිල් වික්‍රමසිංහට මෙන්න ඉන්නවා හොඳම ත්‍ස්තවාදීන් ටිකක් වටලන්න කියලා මෙන්න මේකයි தත්ත්වය හරිද ඕවා ඕවා කරන්න 225 තවදුරටත් ජනතාව අතර පිළිකුලට පත් වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ ඒ එහෙම 225 කියන වැඩේ ගැන කවුරුත් නිතර නිතර ආනින්ද මම ඒක කියන්න ඕනි මොකද 225ම නොකියන්න මට හේතු දක්වන්න කියලා මම අනිත් අයගෙන් ඉල්ලනවා මොකද මේ Facebook එකට වார்த்தාවක් යවලා තිබුණා කවුද ජනතා විමුක්ති පෙරමුණෙන් අර කොළඹ නගර සභාවේ වාහන මේ කියන්නේ වාහන මිලියන 100 ගානක් වංචා කරලා තිබුණා එතනදී ජාබිපේ සියලු දෙනාම හිටියා ඒ කට්ටියගේ ෆොටෝග්‍රාෆ් ඔක්කොම එක නගර සභාවෙම නාගානන්දට දුන්නාම මම ඒ ටික ඔක්කොම පළ කරපුවාම මේගොල්ලෝ මෙන්න මේ ජවිපේ දේශපාලනේ අනිත් ඇගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔබම කල්පනා කරන්න. මොවුන් Facebook එකට ලියනවා බයි බලන්නකෝ අපේ කට්ටියගේ ෆොටෝ දානවා ඇඩ්‍රස් එක දානවා හොරකම කරන්න හොඳයි. හරි රටේ ජනතාවට දැනුම් දෙන්න එන්න බෑ. මේක තමයි මොවුන්ගේ ප්‍රතිපත්තිය. ඒකයි මම කිව්වේ ඕන්ට ලැබෙන හැකි ඇති හැකි ප්‍රමාණයට කුණු කන පක්ෂය තමයි දූෂණයේ යෙදෙන කට්ටිය තමයි ඒ කට්ටිය. එහෙනම් මේ කිසිම කෙනෙක් 225 පිළිගත හැකි කිසිම කෙනෙක් නැහැ. අපි මේක ඔහොම යන් කලබල වෙන්න එපා. ඔහොම යන්න දෙමු අපි. ඕක අපිට කවදාවත් හිතන්න එපා මේ තියෙන ක්‍රමවේදය. දැන් මොවුන් දන්නව හොඳටම ලෝක ප්‍රජාව ගේනවා ළඟදීම එකක් ඔය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත PTA Prevention of Terrorism Act කියන එක අරගෙන ඒකෙන් බලය දීලා තියෙන කාටද අත්අඩංගුවක් කර තබා ගැනීම 225ට. ඔබ දන්නවද ඒක? ඒ නීතිය ප්‍රකාරව බන්ධනාගාර ගත කිරීමේ බලය හෝ රඳවා ගැනීමේ බලය කවුද ක්‍රියාත්මක කරන්නේ? දෙසිනිදිපයි හොරෙක් නැතුව මේ ක්‍රිමිනල් ජස්ටිස් සිස්ටම් එක නෙමෙයි බලතල කෝ කෝ එතකොට විධායකේ ව්‍යවස්ථාදායකේ අධිකරණයේ අතර තියෙන බල තුලනේ කෝ 225 කෙනෙක් තීන්දුව කරනවා නෑ මේ කට්ටිය වෙනම තියාගන්න මේ කුට්ටේ අවුරුද්දක් තියාගන්න කියලා එහෙම තීන්දුව කරනවා ඒක ලෝකේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඉතින් ඒ ගැන ලොකු දෝෂාරෝපණයක් රනිල් වික්‍රමසිංහට ළඟදීම එනවා මං කියනවා ඒකම දැන් මේ තරුණයා සම්බන්ධයෙන් මම ගියා මම ගිහිල්ලා වෙච්ච දේත් ඔබට කිව්වා ඒ තරුණයා එතන පෙන්වුවේ නැහැ නමුත් ඒක නීතිඥයගේ අයිතිය ඒක නීතියෙම තියෙන අයිතිය ඕනම වෙලාවක තමගේ සේවාදායකයා හමු වෙන්න ඔහුගෙන් උපදෙස් ගන්න ඒ කරන්න දැන් ඒකට දැන් ඔහුට ඒ ඔහුගේ අතලංගුවට තබා ගැනීම සම්බන්ධයෙන් නීතියෙන් අවසරයක් තියෙනවා ඔහුව ඉදිරිපත් කිරීමටත් ඔහුට එරෙහිව මානව හිමිකම් කඩකිරීම පිළිබඳ නඩුවක් වගේම රිට් ආඥාවක් ලබා ගැනීමට මොකද මේ අමාත්‍යවරයා කියන පුද්ගලයා අපි දන්නවා කවුද කියලා කවුද මේ ඒක පුද්ගලයා ඔබ දන්නවා කවුද ටිරානාලස්ද කවුද ඔහු කවුද කියලා තමයි දැක්කා ඒ වගේම මම දැක්කා කවුද අර දර්ශන හඳුන්ගොඩගේ කියනවා කොහොමද එයා කොහොමද බැසිල් රාජපක්ෂත් එක්ක මිලියන 180ක්ද කොහොමද TNA එකට සල්ලි දුන්නේ කියලා ඉතින් එහෙම පුද්ගලයෙක් තමයි මේ විදිහට මේ රඳවා තැබීමේ නියෝග මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ ඒක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි සදාචාරයට පටහැනි මූලික අයිතිවාසිකම් වලට පටහැනි මොකද රනිල් වික්‍රමසිංහ මේකෙන් අපේක්ෂා කරන්නේ ඔහු දන්නවා ළඟදීම අර ආපු සුනාමියට වැඩිය දෙගුණකින් මේක එනවා කියලා. ඔහු ඒක තමයි මම ඊයේත් නම් තුනක් කිව්වා දේශබන්දු තෙන්නකෝන් තිරන් අලස් ඊළඟට කමල් ගුණරත්න
මේ කට්ටියට කියනවා මේක කොහොම හරි වළක්වන්න. ඒක කවදාවත් කරන්න බෑ. ඒක හරියට විශාල වැවකින් වතුර කඩන් යනකොට නිකන් වක්කඩයකට පොඩි මැටි ටිකක් ගාලා නවත්තන්න හදනවා වගේ වැඩක් ඒක කරන්න බෑ. ඕක එනකොට එනවා බන්ට් එක දෙදරගෙන මහා සුනාමියක් වගේ ඕක එනවා. ඒක වළක්වන්න බෑ. කළ යුතු හොඳම දේ මේකයි. මම දැක්ක ඊ ලස්සනට කෙනෙක් කතා කරනවා. කැනඩාව ඔරි ඉන්නේ රාජනායකයෝ ඇවිල්ලා මේ මහජනතාවෙන් වෙන් වෙලා වෙනම කොටු වෙලා මිනිස්සු මර්ධනය කරගෙන නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට පුළුවන් දේ කරනවා බැරනම් ඉලාස් වෙනවා. දැන් දැක්ක බොරිස් ජොන්සන් එංගලන්තයේ අගමැතිට ගිහුවා වහාම බ්‍රිතාන්‍ය අගමැතිට ගිහුවා වහාම දාලා ඵලයන් කියලා හොකුවා. අත් දෙක උසලා ගිහුවා රයිට් බොහොම ස්තුතියි මම යනවා කියලා තීන්දුව ගත්තා. ඒ වගේ තමයි වෙන්න ඕන. ඒ වගේ තමයි කැනඩාවෙත් එහෙමයි අග්‍රාමාත්‍යවරයා ඉන්නේ ජනතාවත් එක්ක. එහෙම කෙනෙක් තමයි අපිට අපේක්ෂා කරන්නේ මහජනතාවගේ සිතුවිලි මහජනතාවගේ හදගැස්ම දන්නා හරිද මේ අල්ලස දූෂණ වංචාවත් අවංකවම ඍජුවම ප්‍රතික්ෂේප කරන මිනිසුන්ට එකක් රටට එකක් Taman තව එකක් එහෙම කරන මිනිසුත් එක්ක මේ වැඩේ කරන්න බෑ අන්න ඒක තමයි මම මුලින්දම ඔබට කිව්වක තතුප මන්සප්පුරුසං වදාමි යෝ වරිය සච්චානි අවෙච්ච පස්සති කිව්වේ මේ ආර්ය සත්‍ය දන්න පුද්ගලයෙකුට විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා කිව්වේ අන්න ඒකයි ඒ ගැන කියන්න තියෙන්නේ මේකයි මේ ගැන ඔබ දැඩි අවධානය යොමු කරන්න මේ නඩුව දැන් එනවා ඒ නඩුව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබන සතිය එනවා මේ විදිහට මේක නීති අවභාවිතා කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයට බරපතල වගකීමක් පැවරෙනවා ජනතාවගේ අධිකරණ බලය බලගන්නා ආයතන හැටියට දේශපාලන අධිකාරියට ඕන විදිහට මේව කරන්න බෑ කියන එකට තීන්දුව ප්‍රකාශ කරන්න. මොකද ඒක අධිකරණයේ වගකීම. මම ඒකයි කිව්වේ 22 වෙනි දාත්ත සංශෝධනය ගැන කතා කරනකොට මම අධිකරණයට පැහැදිලි කළා මෙතනදී කොහොමද සුද්ධගේ කාලේ අධිකරණයේ ඍජුව නැගී සිටියේ මහ ජනතාවගේ මූලික ආදිවාසිකම් ආරක්ෂා කරන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රතිඥාව ප්‍රඥාප්තියක්වත් නැති කාලෙදී. ඒකින්ද මේ අවස්ථාවේදී අපි හරි මම ඔබේ මේ රහමත්ත ජනතාවටම කියනවා අපි එක කඳවුරකට එකතු වෙමු. 225 වෙන් කරමු 225 කියන්නේ වෙනම කුලයක් ඔවුන්ට ඕනි මොන ක්‍රමයකින් හරි මේ වරදෙහි යෙදෙමින් අපිව යටපත් කරගෙන මේ රට දිගින් දිගටම මංකොල්ලේ කන්න මිසක් ඔවුන්ට ඒකෙන් ගැලවිච්ච ලෝකයක් නැහැ ඒක තමයි මම කවුද එක්කනේ දැක්ක අර චම්පික රණවකද කොහෙද කියලා තියෙනවා ඔහු කියන ඇයි මේ එදා අර කවුද හඳුන්නේත් කියලා එතන ගියාම කවුද ලාල්කාන්තලා එන්න 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 අපි පාර්ලිමේන්තුව වටලමු කියලා කියනකොට හරිද ඔවුන් ගැන කිසිම දෙයක් රනිල් වික්‍රමසිංහ නොකරන්නත් එතකොට අර කවුද වෙන කෙනෙක් පැතුම් කෙනෙක් කෙනෙක්ව අල්ලගන්නත් ඇයි ඒකට හේතුව කියලා. ඔක තමයි කියන්නේ. මේ 225ම එක නෙට්වර්ක් එකක්. ඒක දකින්න මේ නෙට්වර්ක් එකක් වැඩ කරන බව ඔවුන්ට ඡන්ද දෙන මිනිස්සු දන්නේත් නැහැ. හරිද? මේ මිනිස්සු දන්නේත් නැහැ මේ අපි පිළිගන්න නායකය ඇවිල්ලා මේ මිනිස්සුත් එක්ක එකට මේ විකට දූෂණේ යෙදෙනවා කියන එක නෑ ඒක දන්නේ නැහැ කියලා. ඒක තමයි මම කිව්වේ මේව වළක්වන්න පුළුවන්. හැබැයි පුරවැසියෝ හිතන්න ඕනේ රටේ ඉස්සරහට දින මාතෘභූමිය ගලවා ගැනීමට මිස තමන්ගේ හිතේ තියෙන මිනිහා වරදක් කරනවා නම් ඔහුට කිසිම සමාවක් නොදෙන්න පුරවැසිය දැනගන්න ඕනේ. මේව කතා කරනකොට නාගනන්ද පස්සේ එළවනවා නම් ඒකට ඉස්සෙල්ලා වෙනම තමන් අන්තට්ටුවක් දාගන්න ඕනේ. මොකද තමන්ට තේරෙන්නේ නැතිකම ඊකින් පෙන්වන්නේ. මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මම ඕවා කිසි දෙයක් අදාළත් නෑ. මම ඔබට කියන්නේ මෙන්න මෙච්චරයි. මේ යන දේ මේ යන ක්‍රමේ කවදාවත් පවතින්නේ නෑ. මොකද ඉස්සරහට ඉස්සරහට තව ඉස්සරහට ඔබ දැක්ක දැන් තවත් බාන්න 300 ගණන් ලිස්ට් එකක් දුන්නා මේ වගේට තහනම් කියලා. මේ වගේ තව ඉස්සරහට තවත් වෙයි. දැන් අපි දුවන්නේ තන්දි කර ලෝක බැංකුව ආධාර මත තමයි පෙට්‍රෝලියම් ගෑස් එතන ගියාම අනිකුත් ආහාර ද්‍රව්‍ය මේවට දැන් ආණ්ඩුවට සල්ලි නැහැ. හිර වෙලා තියෙන්නේ. ඒකත් ඉස්සරහදී තවත් හිර වෙනවා. මොකද ලංකාව ලෙබනනයටත් පල්ලෙහාට වැටෙනවා කියලා කිව්වේ මම නෙමෙයි රනිල් වික්‍රමසිංහ. මේකට අපි මුහුණ දෙමු. මේකට අපි සූදානම් වෙමු. අපේක්ෂා බංගත්වයට පත් වෙන්න එපා. අපි ඒකට හරි විදිහකට හරි කඳවලකට හැබැයි ඒක කරන්න නම් ඔබට තීන්දුවක් ගන්න වෙනවා. අපි පෙන හිටින්න ඕනේ මාතෘභූමිය රැකගන්න එක කඳවුරක් හැටියට රටටම එක නීතියක්. 225 නමේ කී දෙනෙක් හරි එකතම එකම නීතියකට යටත් කරන ක්‍රමවේදයක් වෙනුවෙන් තමයි අපි වෙන හිටින්න ඕනේ එකම රටක එකම ජාතිය කියලා. ඒක තමයි නාගානන්ද ප්‍රමෝට් කරන සංකල්පය. අන්න එතකොට අපි රට ඉස්සරහට ගියේ මොනම දුෂ්කර තත්ත්වයක් යටතේ ඔබත් සමග නාගානන්ද දිගින් දිගටම ඉදිරි සිටිනු ඇත. බොහොම ස්තුතියි.